අයිබෝන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඡන්දයට තව දවස් 10යි ප්‍රචණ්ඩක්‍රියා මුකුත්ම නැහැ මැකෝ සතුටින් කුරියර් වලින් එවපු කුඩු අහුවෙද්දී මදුෂ්ගේ ගෝලයා කොට තරංගත් පොලිස් දැලේ දරුවන් අපයෝජනය කළ ඉංග්‍රීසි මාස්ටරුත් පසුතලයට මුවාවි දරුවන් වෙනසු සෙට් ඩිසයිනරුත් කොටුවේ රජයේ පාසල්වල 11 12 13 පන්තිවලට හෙට සිට උදේ 7:30ට දොරටු ඇරේ ඇතුගල්පුර වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරන්න ජනපති සූදානමින් වගකීමක් බාර ගන්න පුළුවන් අය පාර්ලිමේන්තුවට එවන වගකීම ඇත්තේ ජනතාවාතේ අගමැති මහින්ද කියයි අඬා වැටි සින්දු කියා මනාපය යදින රටේ දේශපාලනය දකුණේ කොරෝනා රෝගියෙක් උතුරට පැනලා උතුරු කොරියාවටම හදිසි තත්වයක් දේශීය ප්‍රවෘත්ති මෙවර මැතිවරණයේදී මේ දක්වා කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරීන් ඇතුළු පාර්ශ්ව කීපයක් සමග අද පැවති සාකච්ඡාවකෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය ලබා දීමේදී ඇතිවන ගැටලු අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්ුණා. දිවයිනේ සියලුම දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරීන් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මෙන්ම මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන්ද මීට එක් වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනට අපි තීරණය කළා තියෙනවා 31 නිරෝධායන සෙන්ටර්ස් වලත් නිරෝධායන ගෘහ වලයි රැඳී සිටනට ඡන්දයට දීමට පාසුකම් ලබා දෙන්න. හැබැයි මේක අපි හෙට දේශපාලන පක්ෂවල රැස්වීමේදී සාකච්ඡා කරලා නැවතත් අපි එකඟතාවය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මෙම ඡන්ද වීමේ සීමේදී කොහොමද ඡන්ද මධ්‍යස්ථාන විසබීජ හරණය කිරීමට අදාළ කටයුතු සංවිධානය කරගන්න. ඒක පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ගේ සියලු දෙනාගේම සහයෙන් තමයි අපි ඒක කරන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රචණ්ඩ ක්‍රියා කියලා જાතියක් ඇත්තෙම නෑ එකකට වර්තා වෙලා නෑ. නීති උල්ලංඝනය කිරීම තියෙනවා. වැඩිම පැමිණිලි තින්නේ මාධ්‍ය උපමාන අනුගමනය නොකිරීම ගැන. ඡන්ද ගණන් කිරීම පටන් ගන්න අපි 6 වෙනිදා. සමහර දිස්ත්‍රික්ක වල තපල් ඡන්ද පටන් ගන්නවා දිස්ත්‍රික්ක දෙකක උදේ 7ට තවත් දිස්ත්‍රික්ක දෙකක ඡන්ද ප්‍රදේශ දෙකක් උදේ 7ට පටන් ගන්නවා අනිත් සියලුම ඡන්ද ප්‍රදේශ සහ තපල් ඡන්ද ගණන් කිරීම පටන් ගන්නේ 8ට ප්‍රථම ඡන්ද ප්‍රතිපලය කුමන වේලාවකදී නිකුත් කළ හැකි වේදයි මාධ්‍යවේදීන් මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා සිටියා අපි ප්‍රතිපල කොහොමදත් දවල් කෑමෙන් පස්සේ තමයි දෙන්න වෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි ප්‍රතිපලය හවස තේබුණ කලින් දෙන්න මේ අතර තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන් වෙනුවෙන් අද දිනේද තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. ඒ තම කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් අසලදී සුවගත් හෙරොයින් සහ මත්පැටි තොගය මෙරට වෙත එවා ඇත්තේ විදේශයක සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනාරත් මහතා පවසනවා. මද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගන්නා නවතම ක්‍රමය කුරියර් සේවාව බවට තහවුරු කරගෙන ඇති බවයි පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා කියා සිටියේ. කොටුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමේදී හෙරොයින් සහ මත්පෙති 5600ක ප්‍රමාණයක් පොලිසිය සොයාගත්තේ අද උදෑසනයි. බන්ධනාගාරගතව සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට හෙළි කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. මෙම මත්පෙති ජාවාරම පසුපස දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුගේ
මෙහෙවීම මත සිද්ධ වෙන බව තමයි අනාවරණය වෙලා තියෙන්නේ මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියට අනාවරණය නොවූ ආකාරයට මෙම මත්පෙති ලංකාවට නවතම උපක්‍රමය තමයි මෙවැනි කුරිය සමාගම් හරහා මත්පෙති මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනල්ලා බෙදා හැරීම බව මේ වෙන විට අනාවරණය කරගෙන තියෙනවා විදේශයක සැපියුම් කරුවෙකුගේ ආශ්‍රයෙන් සිද්ධ කරන බවට මේ වෙන විට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා ඒ සැපියුම් කරු සම්බන්ධයෙන් උත් අනාගතයේදී විමර්ශන සිද්ධ කර ඊට අදාළ නෛතික පියවර ගැනීම සඳහා කටයුතු කිරීමට අපේක්ෂා කරනවා ඊට අදාළව ජාත්‍යන්තර පොලිසියේ සහාය අවශ්‍ය වොත් ඒ ලබා ගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට අපේක්ෂිතයි මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන මාකඳුරේ මදුෂ් නැමැත්තාගේ සමීපතමයකු කෙසෙල්වත්ත බේරේපාර ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා ගමගේ තරංග කුමාර නොහොත් කොට තරංග නැමැති මෙම පුද්ගලයා ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 230ක්ද සොයා ගත්තා අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කරුවෙක් මෙම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ බවටයි පොලිසිය හෙළි කරගෙන තිබෙන්නේ කැස්බෑබ විකල්ප මාර්ගයේ ප්‍රදේශයේ අතුරුපැදි තරඟ පවත්වන බවට පොලිසියට ලැබුණු තොරතුරුකට අනුව ඊයේ රාත්‍රියේ වැටලීමක් සිදු කළා. එහිදී අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසු වන තරුණයන් 39 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. යතුරුපැදි 24ක් ත්‍රිරුදු රථයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මොවුන් අද දිනේ කැස්බෑබ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සියලු දෙනාටම ඇප ලබා දීම සඳහා දෙමව්පියන් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබෙනවා. එහිදී එම කොන්දේසිය සපුරාලීමට නොහැකි වූ දස දෙනෙකු අනිතා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. වතුපිටිවෙල දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයෙකු බවට ප්‍රකාශ කරමින් ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයෙකු නිට්ටඹුව පොලිසිය අත්අඩංගුවට ගත්තා. වතුපිටිවෙල රෝහලේ ගැබිනි වාට්ටුවට මෙම පුද්ගලයා වේදනාලාවක් සහිතව ඇතුළු වීමට උත්සාහ දරූ අවස්ථාවේ ඔහු ගැන සැකසිතී ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ඔහුට පිළිතුරු ලබා දීමට අපහසු වී ඇති අතර පසුව රෝහල් පොලිස් ඒකකයට බහර දීමට කටයුතු කෙරුණා. නිට්ටඹුව පොලිසිය මගින් අත්අඩංගුවටගත් මෙම පුද්ගලයා ඉන්දිය ජාතිකයෙකු බවත් මොහු වෛද්‍යවරයෙකු බවට සනාථ කළ හැකි කිසිදු තොරතුරක් ඔහු සතුව නැති බවත් පොලිසිය පවසනවා. ඔහු ළඟ තිබූ සියලු උපකරණ ව්‍යාජ ඒවා බවටයි හෙළිවැත්තේ. නාවුල ප්‍රදේශයේදී පොලිස් අන නොතකා දහවණය කළ වෑන් රථයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. නාවුල පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් මෙම වෑන් රථය නතර කිරීමට සංජානන නිකුත් කළද ඔවුන් එය නොතකා දහවණය කර තිබෙනවා. වෑන් රථයේ පසුපස සහභාගී පොලිස් නිලධාරීන් සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගත් අතර වෑන් රථයද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පසුගිය දින දෙක තුල පොලිසිය කළ විශේෂ වැටලීමකදී හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත සැකකරුවන් 239 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරෙන්තු කරුවන් 209 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. රජයේ සියලු පාසල්වල 11 12 සහ 13 යන ශ්‍රේණි හෙට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. පෙර සූදානම් කළ පරිදි එම කටයුතු සිදු කරන ලෙසයි අමාත්‍යාංශය විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත්තේ. කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පාසල් විවෘත කෙරෙන දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි මෙන්ම විභාග පැවැත්වෙන දින සංශෝධනය කිරීමට පියවර ගැනුණා. ඒ අනුව 11 12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා පාසල් පැවැත්වෙනු ඇතේ. සිසු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වන්නේ ලබන 10 වනදායි. සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේදී සෞඛ්‍යංශ ලබා දිය යුතු මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදෙස්වලට අනුව කටයුතු කිරීම සහ පාසල් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වනවා. මහමැතිවරණයට අදාළව පාසල් සූදානම් කිරීම සහ ඒ සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීම සඳහා මැතිවරණ කටයුතු වලට යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලබන 28, 29, 30 සහ 31 යන දිනවල පාසලේ රැඳී සිටිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. එම කාල සීමාව තුළ අධ්‍යයන කටයුතු වලට බාධාවක් නොවන අයුරින් සහකාර කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර මැතිවරණ කටයුතු සඳහා පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගත යුතු වනවා. ඇතුගල්පුර නමින් ප්‍රකට කුරුණෑගලට ආවේනික වූ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා දිස්ත්‍රික්කයේ සියලු වැව්හා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පැවති ජනහමුවලට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ සිව්වන රාජධානිය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සශ්‍රීකත්වය මත පදනම් වූ පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සැලැස්මටද ජනාධිපතිතුමා සිය පූර්ණ සහාය පළ කළා. කුරුණෑගල හිරියාල මැලසිරිපුර නගර මැදේ පැවති ජනහමුවට ජනාධිපතිතුමා සහභාගී වුණා. අපේක්ෂක යුකේ සුමිත් මහතායි එය සනුදාන කර තිබුණේ. හිරියාල සංවර්ධන ඉදිරි දැක්ම ජනාධිපතිතුමා වෙත පිරිනැමීමටද මෙහිදී කටයුතු කෙරුණා. නාමල්ලංග විද්‍යාලයත් ක්‍රීඩාංගණයත් යා කරමින් ගුවන් පාලමක් ඉදිකරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. හිරියාල ප්‍රදේශයේ ආයුර්වේද රෝහලක් ඉදිකරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නා.
කුරුණෑගල සත්‍යවාදී පිටියේ පැවති ජන හමුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වුණා. අපේක්ෂක ජයරත්න හේරත් මහතා සම්නිධාන කර තිබූ ජන හමුවට විශාල පිරිසක් එක්ව සිටියා. කුරුණෑගල නගරයට අංග සම්පූර්ණ ගෘහස්ත දැල්පන්දු ක්‍රීඩාංගණයක අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිතුමා වෙත පෙන්වා දුන්නා. එම අවස්ථාවට එක්ව සිටි ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකා තර්ජනී ශිවලිංග මෙනවිය සමගද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා. प्रदेश पानीय जलकटलुद जनाधिपत्मा उपाधिधारी रखियापत्म मेथिवरण पशु सिधुकरण बबाई जनाधिपत्मा मेहदी की आसिटी अमात्य जोनस्टन पणांदु महताद इमावस्तावट एक्वसिटिया නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගෙඩිය ලකුණ යටතේ තරඟ කරන ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකුට නඳුරන පිරිසක් පහර දීමේ සිද්ධියකට විරෝධය පාමින් අද වතුකම් කරුවෙකු සත්‍යග්‍රහයක් පැවැත්තුවා. භගවන්තලාව පොලිසිය ඉදිරිපිට පිහිටි බස් නැවතුම්පලේදී සත්‍යග්‍රහය පැවැත්වුණේ. පහර කෑමට ලක් වූ අපේක්ෂකයාගේ ආධාර කරුවෙකු මෙම සත්‍යග්‍රහයේ නිරත වන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. පහර කෑමෙන් තුවාල ලැබූ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂක කනක රත්නම් රාජා මහතා භගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්කොයේ මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. පහර දීම සම්බන්ධයෙන් භගවන්තලාව පොලිසිය මේ වන විට විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මේ කෙලිම සෙකයි අපිට තියෙනවා කියලා කියන්න බෑ. මේ පොලිසිය එන්දි දාලා තියෙනවා. මේ පොලිස් මාර්කින් එක හොයනවා. මේ ගියේ පෙරදා යට මේ ෆෝන් කරලා එයාගේ යට මේ බලත්කාරය කියලා තියෙනවා මේ වගේ වැඩ කරන්න එපා කියලා. වගකීමක් බාර දිය හැකි ශක්තිමත් නායකින් මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එය ජනතා වගකීමක් බවයි නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමු කිහිපයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. නුවරඑළිය රාගල පැවති ජන හමුවට සහභාගී වීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී සාරිපුත්තාරාම රේවත පිරිවෙන වෙත ගොස් පරිවිනාධිපති පූජ්‍ය පිටිගල වජිරස්වාමීන් වහන්සේ පැහැදුටුවා. අනතුරුව රාගල ශ්‍රී කදිර වේලා යුතුම් ස්වාමි දේවාලයට ගිය අග්‍රාමාත්‍යවරයා හින්දු ආගමික වතාවත් වලට සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා නුවරඑළිය රාගල ප්‍රදේශයේ පැවති ජන හමුවට අග්‍රාමාත්‍යවරයා එක් වූයේ ඉන් අනතුරුවයි. ඉටපුව අමාත්‍ය සීබි රත්නායක මහතා ඇතුළු පිරිසක් එම ජන හමුවට සහභාගී වුණා. විරකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් සඳහා රැකී අවස්ථාවෙහි කිරීම නුදුරේදීම පිහිටවන පොදුජන පෙරමුණ ආණ්ඩුවේ වගකීම බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මම මේ වෙනකොට රට වටේ සෑහෙන දිස්ත්‍රික්ක රාශියකට ගියා. එයන් හැමතැනම මම දැකපු එක ලක්ෂණයක් තියෙනවා. තරුණ තරුණියන් එක්කහු වෙනවා වගේම එක්සත් ජාතික පක්ෂයට වැඩ කරපු උදවිය අපිත් එක්ක එක්කහු වෙනවා. මම ඇහුවා ඇයි මේ උදේට ආන්දරට අපිත් එක්ක එනවා, බැස්වීම් වලට එනවා. මොකද්ද මේකේ හේතුව කියලා. එක්සත් ජාතික පක්ෂය දැන් දෙකට කැඩිලා. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුනම අහන්න ඕනද ජයග්‍රහණය කරන්නේ කවුද කියලා. දැන් මේ අය සටන් කරන්නේ රට අල්ල ගන්න නෙවෙයි, ආණ්ඩු අල්ල ගන්න නෙවෙයි, සිරිකොත අල්ල ගන්න. උනාන්නේ අපිට වැඩක් නැහැ. සිරිකොත ගැටුමට දැන් කවු වෙන්නේ? ජනාධිපතිවරණේ අපි දිනුම් 69 ලක්ෂකින්. එමනම් 69 ලක්ෂකින් ජයග්‍රහණය කළා අනුමත කරපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවීම සඳහා අපි අද පියවර අරගෙන තියෙනවා. අද තරඟ කරන්නේ කණ්ඩායම් කීපයක් අද එක්කහු වෙලා ඉන්නවා අපිත් එක්ක. ශක්තිමත් පිරිස් අපි වත් නැහැ හිටපු වමේ පිරිස් ටික අපිත් එක්ක ඉන්නවා. අපි විශාල වගකීමක් දුන්නා. ඒ වගකීම් බාර දුන්නේ බය නැතුව බාර දෙන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන් ශක්තිමත් නායකයෙක්. ඒක නිසා මේ සියලු දෙනා පිළිබඳ අවබෝධ කරගෙන තමුන්නාන්සේලාගේ මනාපය ලබා දීලා ජයග්‍රහණය කරවන්න කටයුතු කරන්නේ කියන ඉල්ලීම කරමින් මේ අතර නුවරඑළිය සිනසිතා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන හමුවටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා.
පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ජීවන් තොණ්ඩමණ යන මහතුරු නැතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවි ජනතාව යොමු කරන වැඩපිළිවෙලක් සකස් කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මගේ දැනෙන 135 පමණ දිස්ත්‍රික්ක දිස්ත්‍රික්කෙන් තමයි අපිට එළවලු ලැබෙන්නේ. කුෂිකර්මාන්තයට උදා දීලා තියෙන දිස්ත්‍රික්කය තුළ තියෙන ගැටලු පිළිබඳව අපි හොඳාකාර දන්නවා. අපි විශේෂයෙන්ම අපි උනන්දු කරව යුත්තේ කාබනික පොහොර භාවිතයට සහ ඒ පොහොර රට තුළම නිෂ්පාදනය කිරීම අපි මුල් තැනක් දෙනවයි කියන එක අපි ගමුනාසලට මතක් කරන්න ඕන. ඒ වගේම තමයි දේශීය බීජ ප්‍රතිපත්තියක් ඇති කරන්න. ඇති කරලා ඔබට තාමත්ම හොඳ බීජ වර්ග ලබා දීලා කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා කටයුතු කරන සහ පසු අස්වනු තාක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කිරීම. එමනම් අපි කළ යුතුව තියෙන්නේ එක පක්ෂයකට ජනාධිපතිවරයාත් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයත් පත් කර ගැනීම තමයි. ආණ්ඩුවක් පිහිටවල තමයි රටේ ඉතුරු වැඩ කොටස කරන්න වෙන්නේ. රට ගොඩනැගීමේ සැලැස්ම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය නගර ශාලාවේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහාය පළ කරමින් ජන හමුව සංවිධානය කර තිබුණේ නවීන් දිසානායක මහතායි. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මේ ආණ්ඩුවට කරන්න බෑ. වෙන කවුරුත් මේ ගැන කතා කරන්නෙත් නෑ. මේකට ගොඩ එන්න පුළුවන් එකම සැලැස්ම දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණයි කියලා මම මතක් කරන්න කැමතියි. මං කියන්න කැමති එක්සත් ජාතික පක්ෂය යටතේ මම අපේ ඇමතිවරු අපි වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා මේ රටට වුමනා ඩොලර් මිලියන 6000ක් හොයා ගන්නවා කියලා කියන්න කැමතියි. IMF සංවිධානයේ අපේ එක්ක මිත්‍ර විදේශ රටවල. අන්න එතනින් මේ මුදල් දුන්නා පස්සේ අපි ඉදිරියට යන්න පුළුවන්. මේ දීර්ඝ කාලින ගෙවන්න තියෙන ඒවා. ගෙවන කාලේ නිකුත් ඔයත් නෑ මමත් නෑ ඔයත් නෑ. ඊළඟ පරම්පරාවේ මේ පරම්පරාවදී ඊට පස්සේ පරම්පරාව තියෙන එක ඒගොල්ලෝ බලා ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ සියලු සමාජිකයන්ගෙන් කොරෝනා පිළිබඳ කතා කළේ තමන් පමණක් බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාතර මිද්දෙනිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. මහමැතිවරණය සඳහා සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන හමුව සංවිධානය කර තිබුණා. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. 225න් මම තමයි එකම පුද්ගලයා විපක්ෂ නායකයා හැටියට. කොරෝනාව ගැන කතා කරේ වෙන කාටවත් කොරෝනා ගැන පෙනුනේවත් නැහැ දැනුනේවත් නැහැ හැබැයි මම කතා කරේ මාත් එක්ක ඉන්න සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 80කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙනුයි මම කතා කරේ අපි තමයි මහපාරේ ගිහිල්ලා හැම මැතිවරණ කොට්ටාසයකටම ගිහිල්ලා ජනතාව හමු වුණේ බොහොම අමාරුවෙන් ජනතාව ජීවත් වෙන්නේ අතේ සල්ලි නැහැ අනිවාර්යෙන්ම තමුන්නාසලා දුරකටනේ දිනවන්න මොකද රට වටේම දුරකටනේට ලොකු රැල්ලක් තියෙනවා මම එනවා අගමැතිවරයා හැටියට මුල් කිරිකල ආසනයට මෙන්න මේ අසරණ වූ කොට්ටාසයට 20000 ගානේ අපි ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ මම කියන්න කැමතියි ගෙවුණු අවුරුදු 72 සැලකීමේදී දැකිය හැක්කේ රටේ කඩාවැටීමක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා කඩවත නගරයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා අපරාධ වැඩි වුණා දියුණු වුණේ නැහැ වංචාව දූෂණය වැඩි වුණා දියුණු වුණේ නැහැ මත්ද්‍රව්‍ය මහා ව්‍යසනය බවට පත්වනකම් පැතිරුණා දියුණු වුණේ නැහැ අපේ කර්මාන්ත පද්ධතිය කඩාවැට්ටුවා දියුණු වුණේ නැහැ අපේ ජාතික සම්පත් වික්කා දියුණු වුණේ නැහැ අවුරුදු 72 කාපවර බලනකොට රටට මොන ශේෂ්ත්‍රයේද ජයග්‍රහණ අත්පත් කරන් තිබෙන්නේ හැම ශේෂ්ත්‍රෙම කඩාවැටෙන ඒ නිසා මම හිතන්නේ තවත් තමුන්වහන්සේලා අපේ රටේ ප්‍රශ්න කතා කරමින් පලක් නැහැ දැන් අපි ප්‍රශ්න දාන්නවා ඊළඟ ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් ගන්න මොකද එකම හේතුව තමයි ප්‍රධාන හේතුව තමයි රට දුප්පත් වෙලා පාලතු පෝසත් වෙන එක ජනතාව හැමදාම ඡන්ද දුන්නේ යහපත් බලාපොරොත්තු ඒ නිසා මේ රට හදන්න නම් පළමු සාධකේ තමයි ජනතාවගේ වුමනාව සමග සමපාත වෙන්න පාලනයක් අපේ රටේ ගොඩනැගී යුතුයි දේශපාලන වේදිකාව මේ දිනවල තව තවත් උණුසුම් වෙමින් පවතින්නේ මහමැතිවරණයට දින ලංවීමත් සමගයි පක්ෂ විපක්ෂ අදහස් ඇතුළත් 2020 ජනමතයේ විශේෂාංගය දැන් විමල් වීරවංශ මහත්තයා කොළඹ
මේ යාගේ ෆොටෝ එක දාලා මුද්දරයක් ගහලා දැන් මේක තැපල් කරලා තියෙනවා. පෝස්ට් ඔෆිස් එකෙන් ගහපු මේ ස්ටැම්ප් එකක් තියෙනවා. එහෙම එක එක්කෙනාට තමන්ගේ ඡායාරූප දාලා මුද්දර ගහලා මේ තැපල් සේවයේ භාවිතා කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මේකට වහම උත්තර දෙන්න ඕනේ. මුජිබල් රවුමහනුන්නේ මගේ මොකද්ද මුද්දරයක් ගැන කියව කියෝ යනවා. අපි තැපල් ඡන්ද දායකයාට ලස්සන නිර්මාණාත්මක ලියුම් කවරයක් හදලා ඒක ඇතුළට මගේ අතින් ලියපු පත්‍රිකාවක් හදලා තැපල් කාර්යයක් විදියට වෙනම සැරසිච්ච කෙනෙක් ඒ හැමෝගෙම තැපල් ඡන්ද දායකයා ගෙදරට යවන්න අපි හදපු මේ නිර්මාණාත්මක ලියුම ඒක බොරු මුද්දරයක් ගහලා මෙන්න තැපල් කරලා කියලා රට පුරා කියෝ කියනවා. අපි අභියෝග කරනවා ඔය බොරු මුද්දර කතාව කියන මෝඩ දේශපාලඥයන්ට පුළුවන් නම් ඒක ඔප්පු කරන්න නිර්මාණයක වෙනසයි මුද්‍රයක වෙනසයි තේරුම් ගන්න බැරි මෝඩ අමන දේශපාලඥයොත් එක තමයි අද අපිට ප්‍රතිවාදීන් හැටියට තියාගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අර ඒක නම් කතා කරන්නේ නැහැ මං ඊ සිරිකොතර ගියා. පරණ ආදරේ තියනවා ඒ නවත්තලා බලනකොට බල්ලෙක් නැහැ තුල යන්නේ. බල්ලොත් ගිහිල්ලා. ඇත්තටම මට දුකක් ඇති වුණා JR ලා හැම මේක දැක්කම ප්‍රේමදාස මහත්තයා මේ සිරිකොතේ. මේ මැතිවරණයක් ළඟ මම ගිහිල්ලා සෙල්ෆි එකකුත් මං ගත්තා. සන්තෝෂකමේ දුකකට ඇත්තටම. සමගි ජනබල වේගේ එවුන්ට ඕනකම තියෙන්නේ නිතරම ඔය ප්‍රේමදාස න්‍යාය වස්තුනල්ලා ගැනීමනේ. ඔක යාලෙත් කරේ නිදන් ඇරුව එක සජි. දැන් ඒගොල්ල දන්නව අලිය නැතු ඉස්සරහට යන්න බෑ කියලා. සිරකොත කියන ඒ මහගෙදර නැතු ඉස්සරහට යන්න බෑ කියලා. එයාට ඇඟිල්ල දික්කල් එකක් කියන ඔබල දැනගනින්නලා එක්සත් ජාතික පක්ෂයට මර්වින් ඇවිල්ලා ඉන්නේ. උඹලා ඒ හීන දකින්න බෑ. එක්සත් ජාතික පක්ෂය ආවා කියලා විපක්ෂයවත් ඉඳ ගන්න හම්බෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය අඩුම ගන්න මං ඉදිරිය පාර්ලිමේන්තුව අතු ගන්නවත් නැන්නම්. ඔන්න සිරිකොත අතු ගන්න පුළුවන් මේ. අපිට නම් සිරිකොත අතු ගන්න බෑ. ඉතින් අපි පාර්ලිමේන්තුව යනවා. ඒකින්ද ඕකට අපි එන්නේ නැහැ. වෙරි සෝරි. අරගොල්ලෝ බෝල එවනකොට මේගොල්ලෝ ඉඳගෙන බැට් කරා. මුළු කාල සීමාවම පාර්ලිමේන්තුවේ ඉඳගෙන කරේ ඒ කොන්ත්‍රාත් එක. හැබැයි දැන් කියනවා අනේ අපි තමයි විපක්ෂයේ කාර්යභාරය කරේ කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඉතින් ඔය කියන විදිහට දැන් නායකයෝ නම් කරගෙන එක එක සීනමාලිගාවල ඉන්න කණ්ඩායම තමයි ඔය ඉතුරු වෙලා ඉන්නේ. ඔය දැන් ඉතුරු වෙලා ඉන්න හැමෝම නායකයෝ. ඔය ඉතුරු වෙලා ඉන්න එක්සත් ජාතික පක්ෂයේ 5-6 දෙනාම නායකයෝ වෙන්න බලන් ඉන්නයි. ඉතින් ඒ ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ජනතාවගේ නායකයා සජිත් ප්‍රේමදාස මෙත්. එක්සත් ජාතික පක්ෂය දැන් කැඩිලා අපි හිතුවා කෑලි කැඩිච්ච එක එතනින් ඉවරයි කියලා. නෑ. අන්න තවත් කැඩෙනවා. දැන් වික්‍රමසිංහ මහත්තයාගෙන් නවීන් මහත්තයා කියනවා දැන් මට ඕන අලු එක්සත් ජාතික පක්ෂයේ නායක. ඒකෙන් කැඩිච්ච ටෙලිෆෝන් එකේ සජිත් මහත්තයාගෙන් පිටිපස්සෙන් පන්න පන්න කියනවා පාට්ලි මහත්තයා තමුසෙට බෑ මට තමයි පුළුවන් ටෙලිෆෝන් එක කරකවන්න කියලා. එක්සත් ජාතික පක්ෂයක් දැන් තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඉතින් ආණ්ඩුවක් නම් පිටවන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ෆේල් ලොස්ට්. ඒකෙන්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කතා කරලා තේරුමක් නැහැ. මේ දවස්වල මේ මැතිවරණේ හරිම කම්මැලි මිත්‍රවරුනි. සමගි ජන බලවේගී කියනවා අපි සිරිකොතේ බලය අල්ලනවා කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අලියාගේ පිට නැගලා හෙණ්ඩු අතේ තියාගෙන සිරිකොතේ ඉස්සරහ දොරගාව හිටගෙන කියනවා නෑ මේ සිරිකොත අල්ලන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නෑ. ඒක ඉඩම් ආරවුලක්. ඒ නිසා මේ මැතිවරණේ රාජ්‍ය බලය වෙනුවෙන් පෙනී සිටින්නේ අපි පමණමයි. රනිල් සජිත් දෙබෑයන්ට කරන්න බෑ කියලා ඔබට දැන් තේරෙන්නට ඕන. ඔවුන් තමයි මේ රට විකුණීමේ පීත්‍රෝ. වරාය විකුණන්න, මත්තල ගුවන්තොටුපළ විකුණන්න, දූපත් විකුණන්න, නැගෙනහිර ජැටිය විකුණන්න, සෝෆා ගිවිසුම ගහන්න, MCC එක ගහන්න, සාකච්ඡා ආරම්භ කර ඔවුන්ගේ කාලේ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියම තමයි විකිණීම. මේ දේශපාලනඥයෝ උඩයි, සාමාන්‍ය ජනතාව යටයි. ඒ ක්‍රම අපි වෙනස් කරමු. ජනතාවට මැර දේශපාලනය කරන, දේශපාලනය වෙනස් කරනවා කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙනවා. අපි එතුමාගේ කණ්ඩායම, අපි එතුමා වෙනුවෙන් ඒ වෙනුවෙන් සටන් කරමු. අපි සටන් කරන්නේ මේ රට වෙනුවෙන්. අපි සටන් කරන්නේ මේ රට අභිමාන ජාතියක් කරන්න, සංවර්ධිත ජාතියක් කරන්න. 2005 අවුරුද්දේ මහින්ද මහත්තයා තරඟකලේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මහින්ද මහත්තයා දිනන්නේ ඡන්ද 48000 වැඩි ඡන්ද. 2009 යුද්ධ ඉවර කරනවා ඒ 48000 අරගෙන. හැබැයි 48000 නොලැබුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙනවා. එහෙම වුණා නම් අත්තේ නිරණම වෙන එකක්. 2019 ගෝඨාභය මහත්තයා ජනාධිපති නොවී සජිත් මහත්තයා ජනාධිපති වුණා නම් අම්මේ රටේ තත්ත්වය වෙන ඉරණමක්. ගෝඨාභය මහත්තයට ඕනේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ අගමැති කෙනෙක්ද? ගෝඨාභය මහත්තයට ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ අගමැති කෙනෙක්. අපිට තියෙන්නේ දැන් අන්නේ ඒ නායකයට වැඩ කරන්න පුළුවන් අගමැතිවරයා තෝරන එකයි, හරිම මිනිස්සු ටික තෝරන එකයි. කතා කරන, තර්ක කරන, අපහාස උපහාස කරන දේශපාලන වේදිකාව ඉන් ඔබටම ගොස් අඬන දොඩන විතරක් නෙවෙයි සින්දු කියන විනෝද වෙන දේශපාලන පොරපිටියක බවට අදපත් වෙලා. තර්ක කරන්නේ, අපහාස කරන්නේ, අඬන්නේ, දොඩන්නේ, සින්දු කියන්නේ කා වෙනුවෙන්ද? තීරණය අගෝස්තු 5 වනදා ජනතාව සතු දෙයක්. මට ඉන්න බෑ ඔබ නැතිව නම් අපි හමු වුණත් ඉඳ හිට යලිත් එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙනා කඳුලට ඉතින්
කතා කරගන්න පුළුවන් නම් කියයි හඳගා ලොවට මතුදා ඔබට මං ආදරේ කියලා කාන්තාව ආදරණීය කාන්තාව තමන් හදාගත්ත හතු ටිකත් අරගෙන පාන්දර එකට නැගිටලා තමන්ගෙම ත්‍රිවිල් එකෙන් නුවරට ගිහිල්ලා නුවර කඩවල වලට බඩු දානවා පාන්දර දාලා ආයි රෑ දෙකට ගෙදර එන්න කොහොම දුකක් ඉඳ නැද්ද පිරිමේ කරන්න පුළුවන්ද මං හිතන්නේ ඒ වගේ කාන්තාවක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ මොකද හේතුව මේ පටන් ගත්තාම තමන්ගේ ජීවිතේ අමාරු අවස්ථාවට කාන්තාව ඕන තරම් ඉන්නෝ මේ දිස්ත්‍රික්ක විතර නෙමෙයි ලංකාවේ තමන්ගේ තනතුර සඳහා මිනිහෙක් මරලා ගන්න තනතුරේ වර්ගකම් මොකද්ද මගේ ජීවිතය නැති කරත් මාව ඝාතනය කරත් අවසාන මොහොත දක්වා ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් හැම යුතුයකම මම ඉෂ්ට කරන්න ලෑස්ති කියලා අවුරුදු 25 දේශ බලලේ මම යුවේ බේකාරත් කැපිට දේශ බලලේ කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කොට නැගුවා මිහිල ආසනේ ඡන්ද විසින් දිනනකොට කොයි සමාජය හැපි හැපි හඳ මොනිස තමයි ද විසින් දහ වැඩි දත් ගත්තේ ඡන්ද තුන් දහකින් දිනපු මොන් රාගල ආසනේ සුබේද ජයසිරි මැතිණිය කොට නැග මොනිස තමයි 30000කින් දිනුවේ 3000කින් දිනපු මොන් රාගල 55000කින් දිනුවේ මම කරපු කැපවීම නිසා කියන එක අද සමාරු ගමත කියලා අපි හඳුරන්නේ අපි යුව පිට කියන්නේ අපි දේශපාලන කරේ අපි දාම්මේ පක්ෂ කොට ලඟන් 2005 ඉඳලා මහින්ද මහත්තයා දිනවලා 2010 දිනවලා හැබැයි පැවතුන අපි නෙවෙයි ලමුන් අපයෝජනයට ලක් කර වීඩියෝ පට නිර්මාණය කළ ඉංග්‍රීසි භාෂා පිළිබඳ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකාර ගුරුවරයා නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමේ අනතුරුව ලබන මාස 5 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. කොල්ලපිටිය පොලිසිය සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී සැකකාර පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු අතින් ළමයින් 3 දෙනෙකු අපයෝජනයට ලක්ව ඇති බව හෙළිවුණා. සැකකරු 54 හැවිරිදී පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක්. මේ අතර රූපවාහිනී රියැලිටි වැඩසටහන වලට සම්බන්ධ වූ දරුවන් රැසක් අපයෝජනය කළ පුද්ගලයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ කොල්ලපිටිය පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. රූපවාහිනී පසුතල නිර්මාණකරුවෙකු යයි පෙන් වූ පුද්ගලයා දිගු කලක් මෙම අපයෝජනය සිදු කර ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වැැත්තේ. අපයෝජනයට ලක් වූ දරුවන් යොදා ගනිමින් වීඩියෝ දර්ශනද ඔහු නිර්මාණය කර ඇති බව පොලිසිය සඳහන් කළා. නව්‍ය කොරෝනා රෝගීන් 3 දිනක අද හමු වුණා. ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ නිරෝධායනට ලක්වමින් සිටි ආශ්‍රිතයන් 3 දෙනෙකුයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2773 දක්වා ඉහළ ගියා. මේ අතර IDH රෝහලෙන් පැනගොස් පොලිස් අත්අඩංගුවටගත් කොරෝනා රෝගියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කොරෝනා ආසාදනය වූ තවත් 3 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2106 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතින් 3 දෙනෙකුට කොරෝනා ආසාදිත බවට අද තහවුරු වුණා. ඒ සමග දිවයිනින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2773ක්. රෝහල්වල මේ වන විට රෝගීන් 656 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 75ක්. රටේ සෑම දිස්ත්‍රික්කයකම සෑම මාසයකදීම අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ දිස්ත්‍රික්කවල ජනගහනයට අනුපාත වන ලෙසයි පරීක්ෂණ පැවැත්වෙන්නේ.
කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකයන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය නිරෝධායනය කර සිටින පිරිස අතර එයින් පරිබාහිරව කිසිම කොවිඩ් 19 රෝගියෙක් මේ අවස්ථාවේදී වාර්තා වෙන්නේ නැහැ ඕනෑම අවස්ථාවක අපතරින් මගහැරුණු අපට හොයාගත නොහැකි වූ කොවිඩ් 19 රෝගියෙක් මේ සමාජය තුළ සිටින්න පුළුවන් ඔවුන්ගේ රෝගය පැතිරෙන්න පුළුවන් ඒ සඳහා අපි දිගින් දිගටම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් පිළිපැදිය යුතු බව නැවත නැවතත් අවධාරණය කරන්න ඕන අහඹු නියැදි ලබාගෙන පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ වන විට සකස් කරලා තියෙනවා රටේ සෑම දිස්ත්‍රික්කයකම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයක්ම සෑම මාසයක් තුලම ආවරණය වෙන පරිදි ජනගහන අනුපාතයට අපි සකස් කළ නියදියක් ලබාගෙන විශේෂයෙන්ම ඒ දිස්ත්‍රික්කවල සිටින අවදානම් කණ්ඩායම්වල අහඹු නියදී ලබාගෙන පරීක්ෂා කිරීම සඳහා සැලැස්මක් සකස් කරලා තියෙනවා විශේෂ අවදානමක් සහිත කොළඹ නගර සභාව කොළඹ දිස්ත්‍රික්කය ඒ වගේ වෙනත් ප්‍රදේශ අපි හඳුනාගෙන ඒ තුල මීටත් අමතරව තවත් PCR පරීක්ෂණ කටයුතු කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා මේ අතර මෙරටට කොරෝනා දෙවන රැල්ලක් නොපැමිණීමට හේතු වූ කරුණු වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැහැදිලි කළා මේ අවස්ථාව වන විට දෙවන රැල්ලක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ නමුත් හැමදාමත්ම අවධානම තියෙනවා ලෝකේ COVID-19 රෝගයේ තියෙනකල් නමුත් අපි රටේ මේ පාලනය කළේ ඉතාමත්ම සුවිශේෂිත ආකාරයකට පළමුව රෝග ආශ්‍රිතයින් අපි නිරෝධායනය කරනකොට ආයතන වල නිරෝධායනය කිරීම කළ සැක කටයුතු පිරිසස් පවා අපි ඒ විදිහට නිරෝධායනය කළේ ආයතනයක නිරෝධායනය කළ පැමුණුනට පස්සේ ගෙදරදී තව සුමාන දෙකක් ස්වයන් නිරෝධායනයකට බඳුන් කළා රෝග ලක්ෂණ ඇතුවා හෝ නැතුවා සියලුම රෝගීන් රෝහලකට හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුල් කර ඔවුන් රෝගය සනීප වෙන තාක්කල් ඔවුන්ගේ තවත් කෙනෙකුට මේ රෝගය බෝ වෙන්නේ නැති තාක්කල් ඔවුන්ට අපි රෝහල් වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවගෙන ප්‍රතිකාර කිරීම සිද්ධ වෙනවා වෙනත් රටවල මේක ඊට වඩා වෙනස් ඉතින් එතෙන්දී පුද්ගල වගකීමට වැඩි බරක් යොදා තියෙනවා සෞඛ්‍ය අංශ විසින් යම් කිසි විදියකින් ඒ බර දරා ගන්නෙ නැහැ ඒ නිසා ඒ රටවල් වල මේ තත්ත්වය පැතිරෙන්න පුළුවන් ඒ වගේම තමයි ඒ රටවල් වල සංචරණ සීමා ලිහිල් කරන්නේ රෝගයේ 100%ක්ම පාලනය වෙන්න පෙර ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේ රෝගේ නැවතත් හිසෝසෙවීමට තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ඉදිරි සතියේ සිට රජයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් බව යුද හමුදාපති ලුතුනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා අද අලුයම 1:40ට පවන දෝහා කටාර සිට තවත් ගුවන්මගින් 9 දිනක දිවයිනට පැමිණියා ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනයට යොමු කෙරුණා उत्तर कोरियावे हदीसी तत्व्या प्रकाश वेट पत्तिबेनवा दकुनु कोरियावे सिट कोरोना आसादित आई सेलकिन पुत्कलेकु उत्तर कोरियावट नीति विरोधी आयुरिन एतलुवी एति बावट लाद तोरतुराक मताई मेम पियवर गेनेते उत्तर कोरिया नायक किम जोन उन दकुनु कोरियाव समग पात्ना देश सीमा वसादमी मटद पियवर गेनेतिबेनवा එම දේශීය මා ආසන්නයේ පිහිටා ඇති උතුරු කොරියාවට අයත් නගරද වසාදැමීමටයි ඔහු නියෝග කර ඇත්තේ කෙසේ වුවද කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා උතුරු කොරියාවෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,62,30,817 දිනකට ආසාදනය වී තිබෙනවා සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 99,31,243ක් වෛරසය ආසාදනය වීමෙන් මරණ 6,48,914ක් වාර්තා වනවා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී තිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ මහ ඇමතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රාන්ත මාධ්‍ය වාර්තා කළා. මේ අතර ගත වූ පැය 24ට ඉන්දියාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයන් 48,472ත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 114කට ආසන්න වී තිබෙනවා. එරට කොරෝනා මරණ සංඛ්‍යාව 32000 ඉක්මවා ඇති අතර ඊයේ දිනේට වාර්තා වූ මරණ සංඛ්‍යාව 690ක් अमेरिकावे आसादित्यान संख्याव लक्ष 43 इग्नवागिये इये दिनेदे वार्ताव आसादित्यान 67,413 अत समगाई එරට කොරෝනා මරණ සංඛ්‍යාව 150,000ට ආසන්න වී තිබෙනවා කෙසේ වුවද එරට සුවය ලැබූ පිරිස ලක්ෂ 20 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ මෙවන විට තමා කොරෝනා ආසාදිතයෙකු නොවන බව බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සනාරෝ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා ඊයේ සිදු කළ පරීක්ෂණයෙන් එය අනාවරණය වූ බවයි ඔහු පවසන්නේ මේ අතර ගත වූ පැය 24ට බ්‍රසීලයෙන් හමු වූ ආසාදිතයන් 48,234ත් සමගින් එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 124කට ආසන්න වනවා ඊයේ දිනේට පමණක් එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1111ක්
ගතව උපය 24ට චීනයෙන් කොරෝනා රෝගීන් 46 දිනක හමු වී තිබෙනවා. ඉන් 35 දිනකම චීන ජාතකයන්. එහෙත් එරටින් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. කෙසේ වුවද ඊයේ දිනේට පමණක් ආසාදිතයන් 19 දිනක සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ස්පාඤ්ඤය තුල දෙවන වටේ වෛරස් ව්‍යාප්තියක් ඇතිවීම වැළැක්වීමට රජය නව ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අනුව සති දෙකක කාලයක් සඳහා රාත්‍රී කාලයේ ක්‍රියාත්මක සමාජ ශාලා සහ අවන්හල් වසා දැමෙනු ඇති. මේ අතර ස්පාඤ්ඤය සිට පැමිණෙන සියලුම පුද්ගලයන් නිරෝධායනට ලක්විය යුතු බවයි බ්‍රිතාන්‍ය නිවේදනය කරන්නේ. කෙසේ වෙතත් එම පියවර සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පුරවැසියන් දැඩි විරෝධය පළ කරනවා. මාස 3කට පසු පළමු කොරෝනා රෝගියා ඊයේ දිනේදී වාර්තා වූ බව වියට්නාම බලධාරීන් නිවේදනය කළා. නව ආසාදිතයා 59 හැවිරිදි පුද්ගලෙක් වන අතර ඔහු ඇසුරු කළ 50 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. එරට පනවා ඇති දැඩි නිරෝධායන නීති හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පූර්ණ පාලනයකට ලක්පති වූ අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 415ක්. කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට පනවා ඇති දැඩි නීති මැද්දේ මක්කම මැද පුදා ගැනීමට බැතිමතුන් පැමිණෙමින් සිටින බවද වාර්තා වනවා. විදේශීය රටවල සිට හජ් වන්දනාවට පැමිණීමට කිසිදු බැතිමතෙකුට මෙවර අවසර හිමි නොවන බවයි බලධාරීන් පවසන්නේ. මෙවර වන්දනා කටයුතු වෙනුවෙන් අවසර හිමි වන්නේ පුද්ගලයන් දහසකට පමණයි. රජිස්ට්‍රා ජෙනරාල් දෙපාර්තමේන්තුව සඳහා සේවා ව්‍යවස්ථාවක් ලබා දෙන්නේයි වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත තම ඉල්ලීම් ඉදිරිපත් කරන බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළා. අවසර 15කට අධික කාලයක් උසස් සිම් ලැබිලා නැහැ. ඒ වගේම ජේෂ්ඨ දනතුරු වලින් 23ක් මේ වෙනකොට පුරප්පාඩුයි කියන කාරණේ සඳහන් කරා. ඇත්තටම අපි මේවට විසඳුම් විදියට අපි සේවා ව්‍යවස්ථාව දෙපාර්තමේන්තුවට හඳුන්වා දෙන්න කියලා වර්ෂ ගාණාවක් තිස්සේ ඉල්ලීම් කරනවා. නමුත් ඒ කටයුතු මේ දක්වා සිදු වෙලා නැහැ. ගරු අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයත් එක්ක අපි නවලෝකයක් එක්ක යා යුතු වෙනකොට මම හිතන්නේ මේ නිලධාරීන්ට ලැබිය යුතු තනතුරු නිසි තැන්වල පිටවීම ඉතාමත් වැදගත් කියන එක තමයි මගේ අදහස. ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මාබද්ද සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී ඉතා සාර්ථක ලෙස සිදු කෙරුණා. විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සක්‍රීය දායකත්වයේ ඇතිවයි මෙම අක්මා සැත්කම සිදු කෙරුණේ. ජීවි දායකයෙකුගේ අක්මාවක කොටසක් යොදා ගැනීමෙන් වයස අවුරුදු 9ක කුඩා දැරියකට මෙම අක්මා සැත්කම සිදු කර තිබෙනවා. ඇය සිරෝසිස් රෝගයෙන් පීඩා විඳින්මින් සිටි දැරියක බවයි වෛද්‍යවරුන් පවසන්නේ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහන් සිරිවර්ධන මහතා ප්‍රමුඛ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් සැත්කම සාර්ථක ලෙස සිදු කළා. කුඩා දරුවෙකු සඳහා මෙවැනි අක්මා බද්ධ කිරීමේ සැත්කමක් මෙරටදී සිදු කෙරුණේ පළමු වරටයි. දුර්ලභ රෝගී තත්වයකින් පසු වූ කිෂානු නැමැති යාපනයේ ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක උපතලද මෙම දැරිය සුවය ලැබීමෙන් පසු තමන්ට අලුත් ජීවිතයක් ලබා දීම ගැන සියලු දෙනාට ස්තුති කළා. ඇය වෙනුවෙන් අක්මා දායාදය සිදු කර තිබුණේ 38 හැවිරිදි ඇගේමවයි. පැය 12කට වැඩි කාලයක් ගත වූ සංකීර්ණ ශල්‍ය කර්මයකින් පසු දරුවාගේ ජීවිතය බේරා ගැනීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සමත් වුණා. විදේශ රටක මෙම සැත්කම සිදු කළේ නම් රුපියල් මිලියන 10කට වැඩි මුදලක් වැය වෙනවා. යාපනයේ හිටිය අවුරුදු 9ක ළමෙක්ට අක්මා ක්‍රියා කරන්න නැති බව ඒ වෛද්‍යවරු දැනගත්තා. ටික කාලයක් යනකොට ඒ වෛද්‍යවරු අම්මට තාත්තට කිව්වා මේ ළමයාගේ ජීවිතේ බේරගන්න ඕන නම් අක්මාවක් බද්ධ කරන්න වෙනවා කියලා. ඒ ළමයා බලාගත්තු වෛද්‍යවරුන් දැනගෙන හිටියේ ඉන්දියාවේ තමයි අක්මා බද්ධය සිදු කරන්නේ සාර්ථකව කියලා. හැබැයි ඒ දරුවගේ වාසනාවට වගේ මහා රෝහලෙම වැඩ කරගෙන හිටියා ડોක්ටර් තුෂාන්තන් කියලා පුද්ගලයෙක්. මේ ડોක්ටර් තුෂාන්තන් අපේ මහාචාර්ය ශල්‍ය වෛද්‍යකගේ පුහුණු වෙච්ච කෙනෙක්. ડોක්ටර් තුෂාන්ත අම්මලාට කිව්වා මම දන්නවා මේ රාගම මේ වැඩේ කරනවා කියලා. ඔයගලන්ට කැමති නම් මේ දරුවා මට රාගමට අරින්න පුළුවන් කියලා. එහෙම තමයි පොඩි කිෂ්ණු මෙහාට ආවේ. මම හිතන්නේ 2011 මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකකේ පටන් ගත්තට පස්සේ අද වෙනකොට ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් 50ක සංඛ්‍යාව කරලා තියෙනවා. ඒ වගේම අද මේ 50 සම්පූර්ණ වෙනකොට අපිට ළමයින්ගේ ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් සාර්ථකව කරන්න ලැබීම ඇත්තටම මම හිතන්නේ ඒක විශේෂ සිද්ධියක්. ශික්ෂණ රෝහලක් වශයෙන් මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශෙත් බලාපොරොත්තු අපි මේ වගේ විශේෂිත වූ ශල්‍ය කර්ම එහෙ නැත්නම් විශේෂිත වූ ප්‍රතිකාර රටේ ජනතාවට ලබා දීම තමයි ටර්ෂරි කෙයා හොස්පිටල් එකකින් අපේ බලාපොරොත්තුව. ආරම්භක පියවරක් වශයෙන් මේ විදිය ජයග්‍රහණයක් ලැබීම ඉතාමත්ම සන්තෝෂයට කාරණයක්. මෙරට සියලුම පොලිස් ස්ථානවල ගබඩා කර ඇති නඩුවලට අදාළ ලේඛන සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා ප්‍රකාශ කරනවා.
පසුගිය දිනක පොලිස්පත්තුමා විසින් ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දුන්නා. දැනට පොලිස් ස්ථානවල ගබඩා කරලා තිබෙන නඩු වලට අදාළ සියලුම පොත්පත් පිළිබඳව පරීක්ෂාවක් කරන්න කියලා. ඒ අනුව තමයි මේ පරීක්ෂාව සිදු කරනු ලැබුවේ. මේ පරීක්ෂාවේදී තමයි අනාවරණය වෙලා තියෙන්නේ යම් යම් ලේඛන වගයක අඩුපාඩුවක්. ඒ සම්බන්ධයෙන් දැනට වෙනම ලේඛනගත කරලා අවශ්‍ය කරන පොත්පත් මොනවාද, ඒ පොත්පත් මොන නඩුකරයන්ටද අවශ්‍ය වෙන්නේ කියන එක සම්බන්ධයෙන් සංගණනයක් කරනවා. ඒ සමීක්ෂණයෙන් පස්සේ තමයි තීරණය කරන්න වෙන්නේ දැනට අස්ථානගත වෙලා තියෙන ලේඛන මොන මොන නඩුකරයන්ට අවශ්‍ය වෙන්නේ, එහෙම නැත්නම් ඒවා නඩුකරයන්ට අවශ්‍යද කියන කාරණේ. අපරාධ කල්ලියකට හෝ යම්කිසි අපරාධ වර්ගයකට වෙන් කළ තොරතුරු සටහන් පොත් ශ්‍රී ලංකා පොලිසිය තුළ නැහැ. සෑම ලැබෙන පැමිණිල්ලක්ම පැමිණිල්ල ලැබෙන වේලාව අනුව අනුපිළිවෙලට සටහන් කරන ලබන පොත් තියෙන්නේ. හලාවත මුහුදු සීමාවට නාවික සැතපුම් දහසකට එපිටින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී ගිනිගෙන විනාශ වූ බහුදින දීවර යාත්‍රාවේ දීවරීන් මෙරටට රැගෙන ඒමට හැකි වී තිබෙනවා. මීගමු දීවර වරායෙන් මුහුදු ගිය එම බහුදින යාත්‍රාව අනතුරට පත්වන්නේ පසුගිය 20 වනදායි. යාත්‍රාව ගිනි ගැනීමෙන් පසු නියමු අයතුරු පිරිස මුහුදට පැන පීනමින් සිටියදී ඒ අසලින් යාත්‍රා කළ තවත් බහුදින දීවර යාත්‍රාවක් ඔවුන් බේරාගෙන තිබෙනවා. එම යාත්‍රාව පැයක් තුල මුළු මනින්ම ගිනිගෙන විනාශ වූ බවයි දීවරීන් සඳහන් කළේ. දෙවියන් වහන්සේගේ අතේ තමයි හැමදේම තියෙන්නේ කියලා අපි හිතේ තියාගත්තා. වෙන දෙයක් නැහැ. ඉතින් අපිට හිතුන්නේ නැහැ බේරෙන්න පුළුවන් වෙයි කියලා. ඒ සිද්ධියෙන් තැනට ගියා. යද්දී බෝට්ටුව ගිනි අරගෙන ඉඳලා මේගොල්ලෝ ඈතින් පීන පීන හිටියා අපි දැක්කා. ඊට පස්සේ මම මේගොල්ලෝ අපේ කට්ටිය උදව් අරගෙන ලණු දාලා මේගොල්ලන් කොහරි උඩර ගත්තා. අරන් ජීවිතේ බේරගත්තා මේගොල්ලන්ගේ. දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අනිද්දා සවස් කාලයේ සිට අපේක්ෂා කරන බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේ දිවයිනේ වර්ෂාවැතුම් පිළිබඳ සැලකුවත් බස්නාහිර සබරගමුව දකුණ සහ මධ්‍යම පළාත්වල වැසිවාර කීපයක් තමයි අපේක්ෂා කරන්නේ. වයඹ පළාතේ සිහින් වැසිවාර කීපයක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම ඌව පළාතෙත් වරකලපෝ සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40ක් දක්වා පමණ වන තරමක් සලසුලන් අදිනේදීත් අපේක්ෂා කළ හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සහ තාවකාලිකව සලසුලන් මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික බිල්ලා සිටිනවා. ඒ වගේම පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොත්විල් දක්වා වන විරලාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීම හැකියාවක් අද දිනේදීත් පවතිනවා. විරලාසන්නේ ජීවත් වෙන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණික බිල්ලා සිටිනවා. ස්වාධීන රූපවාහිනියේ තීරණය දේශපාලන වැඩසටහන අද රාත්‍රී 10ට විකාශය කෙරෙනවා. මෙවර වැඩසටහන සඳහා සහභාගී වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. රනිල්ගේ පැත්ත. අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන. ඒ පක්ෂය අපි හැදුනේ වැඩුනේ. අපි ඒ පක්ෂයෙන් පිට ගියේ නැහැ. ඉතිහාසයේ ඇත්ත. ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක තමයි මම එකට හිටියේ. මේ පක්ෂය ආරක්ෂා කරන්න. වරද කාගේද? අපේ පක්ෂේ ඉන්න පිටින් මං අරගත්තා. ඒක මගේ වැරද්ද. රනිල් තීරණය ගනි. තීරණය. ආරණ්‍ය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස. ඉරිදා රාත්‍රී 10ට. ඒ සමගින් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්.